ස්ටාර්ට් බ්‍රෝ යුටියුබ් චැනල් එකට යාළුවෝ හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ GPU මයිනින් ගැන. මම ඊට කලින් වීඩියෝස් කීපයක් කරා වෙබ්සයිට් වල මයිනින් කරන හැටි, සමහර ඇප් වල ගේම් කරන හැටි. අද මම කියලා දෙන්න යන්නේ GPU මයිනින් ගැන. කියන්නේ ඔයාලගේ තියෙන PC එකේ තියෙන ග්‍රැෆික් කාඩ් එකෙන් කොහමද බිට්කොයින් මයිනින් කරන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්නේ. සාය සබ්ස්ක්‍රයිබර්ස් වල ලින්ක් මම පල්ලෙන් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන ග්‍රැෆික් කාඩ් එක මොකද්ද කියලා හරියට තෝරගෙන ඒකෙන් බිට්කොයින් මයිනින් කරන්න. මම කියලා දෙන්නම් මොන වගේ ග්‍රැෆික් කාඩ් තිබුණොත්ද මේ බිට්කොයින් මයිනින් කරන්න පුළුවන් කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කිරීමක් කරනවා, ඔයාලා තාමත් ස්ටාර්ට් බ්‍රෝ යුටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට හැපැත්තෙන් තියෙන බෙල් අයිකන් එකක් දාන්න. අපි යමු එහෙනම් අද වීඩියෝ එකට. මුලින්ම මම ඔයගලන්ට පෙන්නන්නම් බිට්කොයින් මයිනින් කරන්න පුළුවන් VGA මොනවද තියෙන්නේ කියලා. අද පුළුවන් මේ විදිහට nvidia.com එකට ගියොත් අපිට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා GeForce GTX 1050 Ti එකයි 1050 එකයි. ඔයාලට බිට්කොයින් මයිනින් කරන්න GeForce GTX 1050 Ti එකක් හරි 1050 එකක් හරි තියෙන්න ඕනේ. මෙතනින් පල්ලෙහාට තියෙන VGA තියෙනවනම් උත්සාහ කරන්න එපා. මොකද ටිකක් ඔයාලට ඩොලර් එකක් මයිනින් කරගන්න මාසයක් විතරයි. ඒ මොනවා ඔගලන්ට මයිනින් කරන එකට එපා වෙයි. මෙතනින් පල්ලෙහා තියෙනවා මට මතක විදිහට GeForce GTX 980 Ti කියලා එකක් VGA කාඩ් එකක් ආවා. ඒකෙනුත් පුළුවන්, ඒක තමයි අන්තිමටම තියෙන VGA කාඩ් එක. එතනින් පල්ලෙහා එකකටවත් බැහැ මේ බිට්කොයින් මයිනින් කරන්න GPU එක හරහා. ඉතින් මෙතනින් උඩ තියෙන ඕනම එකකට පුළුවන්. මෙතන තියෙනවා තව GTX 1060 6GB version එකයි 3GB version එකයි තියෙනවා. මේ දෙකෙන්ම පුළුවන්. ඊට උඩින් තියෙන 1070 Ti 1070 එකකටත් පුළුවන්. 1080 Ti 1080 එකකටත් පුළුවන්. මෙතනින් හැර තියෙන සුපර් කාඩ් 2080 සුපර් කාඩ් ඕනම එකකට පුළුවන්. ඉතින් මම මයිනින් කරන්නේ 1050 Ti එකෙන්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මම මයිනින් කරන දවසට මට කොච්චරක් සතෝසි මයිනින් කරන්න පුළුවන් කියලා. ඉතින් GTX 1080 Ti එකක් තියෙනවා නම් ඉතමත් ඉක්මනින් මම මයිනින් කරගන්න පුළුවන්. ඔයාලට VGA කාඩ් එකක් නැත්නම් ග්‍රැෆික් කාඩ් එකක් නැත්නම් ඔයාලට පුළුවන් 1050 Ti එකක් මිලදී ගන්න. මේක සෙකන්ඩ් හෑන්ඩ් වෙන 1050 Ti එකක් 23500ක් 25000ක් අතර වගේ මුදලක් වෙනවා. ඉතින් 1060 කාඩ් එක වෙනවා 24500ත් 27000ත් අතර මුදලක් වෙනවා. 3GB version එක 6GB version එක නම් කොහොමද කියන්නේ මම දන්නේ නැහැ. ඊට වැඩි මුදලක් වෙයි ගොඩක් දුරට. ඉතින් අලුතෙන්ම ගන්න ඕනෙත් නෑ, සෙකන්ඩ් හෑන්ඩ් ගන්න තියෙනවා කම්පියුටර් shop වල ඕන තරම්. අඩුම තරමේ 1050 Ti එකක් තිබුණොත් දවසකට පුළුවන් සතෝසි 1700ක් 2000ත් අතර ප්‍රමාණයක් මයිනින් කරගන්න. ඔයාලට දැනට GeForce GTX 1050 Ti එකක් තියෙනවා නම් ඒකත් එහෙම තියාගෙන පස්සේ කාලෙක ඔයගලන්ට පුළුවන් තවත් 1050 Ti එකක් අරගෙන මේ දෙකෙන්ම මයිනින් කරන්න. ඉතින් ඒ වගේ VGA කාඩ් 4ක් හරි 5ක් හරි 6ක් හරි 8ක් හරි තියෙනවා නම් ඒ ඔක්කොගෙම මයිනින් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මම ඒවා ඉදිරියේදී කියලා දෙන්න. දැනට තියෙන එක VGA කාඩ් එක මේ අතරෙන් එකක් හරි තියෙනවනම් ඔයගලන්ට පුළුවන් මේ මම කියන විදිහට බිට්කොයින් මයිනින් කරන්න. ඉතින් මම මුලින්ම පෙන්නන්නම් කොහොමද මගේ බිට්කොයින් මයිනින් වෙන්නේ කියලා. ඔයාලට දැන් පේනවා ඇති මෙතන මේ software එකක් Hashfish. මෙතන මේගොල්ලෝ සඳහන් කරලා තියෙන මේ software එකේ උඩම fast mining instant withdrawal කියලා ක්ෂණික withdrawal කරන්න පුළුවන් අපිට. එහෙනම් මේකේ
විඩ්‍රෝ කළ දවස් තුනක් වගේ ඇතුළු ඇතුළත තමයි විඩ්‍රෝවල් එක ඉන්නේ. ඔයාලට මේ සොෆ්ට්වෙයාර් එක හරහා පුළුවන් CPU පවර් එකෙන් මයිනින් කරන්නත්, ඒ වගේම මෙතන GPU පවර් එකෙන් මයිනින් කරන්නත් පුළුවන්. දැන් මෙතන GPU එකට ගිහිල්ලා බැලුවොත් ඔයගලන්ට පේනවා මෙතන GeForce GTX 1050 Ti එකකින් තමයි මම මයිනින් කරන්නේ. ඒ වගේම මෙතන තියෙනවා ඩේලි රෙවිනිව් එක, මෙතන EST කියලා තියෙනවා, ඒකෙන් සඳහන් කරන්නේ එස්ටිමේට් ඩේලි රෙවිනිව් එක. මෙතන ඔයගලන්ට පේනවා මට දවසකට සතෝසි කොච්චරක් එනවද කියලා. සතෝසි 1727ක් මේක ඒ වගේ එක එක වෙලාවලට වෙනස් වෙනවා. කොහොම වුණත් දවසකට මට ඩොලර් 0.18ක් දවසකට කියන්නේ පැය 24කට ලැබෙන සතෝසි ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ඒ වගේම මගේ දැනට මයිනින් වෙලා තියෙන සතෝසි ප්‍රමාණය මෙතන තියෙනවා සතෝසි 3130ක්. ඒ වගේම මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක මම පල්ලෙහා දාලා තියෙනවා. තව ඔයගලන්ට පුළුවන් මේකේ වෙබ්සයිට් එකට ගියොත් මේ තියෙන වෙබ්සයිට් එක, මේ තියෙන සොෆ්ට්වෙයාර් එක ඔයාලට පේනවා. මේක දැන් මයිනින් වෙලා තියෙන්නේ සතෝසි 3130ක් බින්දු පෙන්වනවා. මෙතන මගේ මැෂින් ගාන තියෙනවා, මැෂින් එකයි, ඒ කියන්නේ මගේ පිටුපිය එක තියෙන්නේ ඒක. ඔයාලට විඩ්‍රෝ කරගත්තී මෙතන පුළුවන්, මෙතන විඩ්‍රෝ ඔප්ෂන් එකෙන් ගිහිල්ලා විඩ්‍රෝ කරගන්න. ඔයාලගේ බිට්කොයින් වලට ඇඩ්‍රස් එක දීලා පාස්වර්ඩ් එක දීලා මෙතන විඩ්‍රෝ කරගන්න පුළුවන්. ඔයාලන්න තියෙන්නේ මේකේ රෙජිස්ටර් වෙන්න ඊමේල් එක දීලා ඊමේල් එකේ පාස්වර්ඩ් එක දීලා රෙජිස්ටර් වෙන්න කියන්නේ. ඒක හරි සිම්පල්. මේ බිට්කොයින් වෙන ගත්තිය එවගේ මේ වෙබ්සයිට් වල වැඩ කරන කට්ටිය දන්නවා ඉතින් රෙජිස්ටර් වෙන්න කොහොමද කියලා. ඒක අමුතුවෙන් කියලා දෙන්න උමනාවක් නැහැ. ඉතින් රෙජිස්ටර් වෙලා ඔයාලන් තියෙන්නේ මෙතන මයිනින් ස්ටාර්ට් මයිනින් කියලා බටන් එකක් තියෙනවා. ඒ බටන් එක ඔබන්න විතරයි. ඉතින් නිකන් GPU එකක් නැත්තම් ග්‍රැෆික් කාඩයක් නැත්තම් මයිනින් කරන්න යන්න එපා, මොකද තේරුමක් නැහැ. CPU එකත් Core i5 Core i7 වගේ තියෙනවා නම් ගැටලුවක් නැහැ. හොඳයි, ඉක්මනට මයිනින් කරගන්න පුළුවන්. ඉතින් මගේ මේ CPU එකයි GPU එකයි දෙකෙන්ම තමයි මේ විදිහට මට මේ එස්ටිමේට් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි GPU මයිනින් විස්තර ටික. මොනවාරි ගැටලුවක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න, පැය 24ක් ඇතුළත answer එක දෙනවා. මම තව වෙබ්සයිට් එකක වීඩියෝ එකක් කරා Cobix කියලා. මේ තියෙන වෙබ්සයිට් එක. ඉතින් මේකේ වීඩියෝ එක මම වීඩියෝ එකේ ලින්ක් එකත් පල්ලෙන් දා. දැන් මට රෙෆරල්ලා 14 දෙනෙක් ඉන්නවා. ඉතින් රෙෆරල්ලා කොච්චර වැඩි වුණත් මගේ මේ GHS අගේ වැඩි වෙන්නේ නැහැ. ඒක කාටුනත් එහෙමමයි. රෙෆරල්ලා වැඩි වුණයි කියලා GHS අගේ මේකේ වැඩි වෙන්නේ නැහැ. මේ වෙබ්සයිට් එකේ වැඩි වෙන්නේ නැහැ. ඉතින් මේක අපිට තනියම තමයි මුදල් තැන්පත් කරලා අදාළ කරන්සි මයිනින් කරගෙන තියෙන්නේ. ඩිපොසිට් කරලා තියෙන ඩොලර 3.92ක් ඉතින් ස්ටඩියල් ටිකේ බලා ගන්න පුළුවන්. මම මෙම්බර් ඩිපොසිට් එක සතෝසි 10000ක්. ඊට පස්සේ මම ආයෙ ඩිපොසිට් කරා ලිතෝසි 110ක්. ඒකත් මෙතන තියෙනවා. ඉතින් මේක වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේ තියෙනවා විස්තර ටික. ඉතින් ඕක තමයි අද වීඩියෝ එක. ඉදිරියේදී මම GPU මයිනින් ෆාම් එකක් දාන්න කටයුතු සූදානම් කරලා තිනවා. ඉතින් මේකේ වීඩියෝ එකත් මම කොහොමද මොන VGA කාඩ් ඕනේ, කොහොමද මේ ෆාම් එක සෙට් කරගන්නේ, මොන වගේ සොෆ්ට්වෙයාර් හරහා මේක ඩවුන්ලෝඩ් කරන්නේ, ගොඩක් දේවල් මේ වීඩියෝ එකේදී මම කියලා දෙන්න. ඉතින් වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හමුමු. ඊට කලින් ඔයාලට සුබ දවසක්.